Hello everyone, my name is Naren and I'm from Deep Haven Counseling. Now, today I want to actually talk to you about something very important, and this is about how to beat self-criticism that we may have. දැනට මගේ ගාවට එන බොහෝ පිරිස සිංහල තමන්ගේ මව්භාෂාව විදිහට පාවිච්චි කරන නිසා මම හිතුවා අද මේක ඕගොල්ලන්ට සිංහලෙන් කියන්න මේ තමන්ට තමන්ගේ තියෙන බොහොම ඍණාත්මක ਵਿਚාර කොහොමද කියලා නැති කරලා දාන්නේ එහෙම නැත්නම් අපි ඒක කොහොමද කියලා ධනාත්මක විදිහට පරිවර්තනයක් කරන්නේ දැන් මොකද්ද ඍණාත්මක ਵਿਚාරයක් කියලා කියන්නේ බොහෝ වෙලාවට මිනිස්සු ඩිප්‍රෙසිව් ස්ටේට් එකක ඉන්නවා. ඒ කියන්නේ විෂාදයේ වගේ තත්වයක් තියෙනවා නම් විෂාදයේ නොතිබ්බත් සාමාන්‍ය යම්කිසි මනෝවිද්‍යාත්මක වශයෙන් ගත්තාම ගැටලුවකට පත් වෙලා තියෙනවා නම් සයිකොලොජිකල් ඩිස්ටර්බන්ස් කියන තත්වයක උන තියෙනවා නම් ගොඩ වෙලාවට ඒගොල්ලෝගේ අපිට දකින්න පුළුවන් තව දෙයක් තමයි ඒගොල්ලෝ තියෙන බොහොම ඍණාත්මක සිතුවිලි ඒගොල්ලෝ ගැන ඍණාත්මක සිතුවිල්ලකට එහා කියලා සමහරලාට ඒගොල්ලෝ මේක පාවිච්චි කරන්න පුළුවන් තමන්ව හරිම පල්ලෙහා තත්වයකට ගේන්න. ඉතින් පල්ලෙහා තත්වයකට ගේනවා කියලා කියන්නේ ඒගොල්ලෝගේ තියෙන සිතුවිලි දාමය නිසා කියන්නේ මේගොල්ලෝ සිතුවිලි දාමයක පැටලෙන්න ගන්නවා. හරිම ඍණාත්මකයි ඒවා. එතකොට ඍණාත්මක සිතුවිලි හිතේ තියෙන්න ගොඩ වෙලාවට ඕගොල්ලොන්ට ඔළුවට එන්නේ තවත් ඍණාත්මක දේවල්ම විතරයි. එතකොට මේකෙන් අපේ ඇටිටියුඩ්ස් චේන්ජ් වෙන්න පුළුවන් අපේ ආකල්ප චේන්ජ් වෙන්න පුළුවන් ඒවයි වෙනස් වීමක් වෙන්න පුළුවන් ඊට අමතරේ මේක විසින් අපගේ තියෙන විශ්වාසයන්නුත් 100ට 100ක වෙනස් කිරීමක් ඇති කරන්න පුළුවන් උදාහරණයක් වශයෙන් මම යම්කිසි දෙයක් කරන්න ගියාම මට ඒ දේ බැරි වුණොත් මට පුළුවන් මේක විදි දෙකකට හිතන්න එකක් තමයි අද මට උත්සාහ කරන්න යම්කිසි මගේ ප්‍රැක්ටිස් එකේ මදිකමක් නිසා මට මේක බැරි වුණා. එහෙනම් මට හෙට මේක තවත් උත්සාහ කරලා කරගන්න පුළුවන් කියන එක. නැත්තම් මට අනාගතේ මේක දවසක පුළුවන් වෙයි කියලා හිතන එක. ඒක හරිම ධනාත්මක සිතුවිල්ලක්. ඔය විදිහටම කෙනෙක්ට හිතන්න පුළුවන් අද මේක මට බැරි වුණා කියන්නේ මට මේක සමහර හෙටත් බැරි වෙන්න පුළුවන්. අනිද්දාත් බැරි වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම මට දිගට දිගට බැරිනොත් මට ජීවිතේට මේක කරගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම හරිම ඉන්කම්පිටන්ට් පුද්ගලයෙක් කියලා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අර කලින් කිව්ව විදිහට හිතන පුද්ගලයා හැමතිස්සෙම උත්සාහයක් ගන්නවා තමන්ව හරිගස්ස ගන්න. මේ දෙවැනි සිතුවිලි දාමේ ඉන්න පුද්ගලයා මොකද කරන්නේ? එයා හැමතිස්සෙම මේක ස්ටාර්ට් කරන්නත් කලින් මේක ආරම්භ කිරීමටත් ප්‍රථමයෙන් යම්කිසි ප්‍රමාණයකින් පොඩි ඇන්සයිටි තත්ත්වයක් එයාට තියෙන්න පුළුවන්. ඉතින් මේ ඇන්සයිටි තත්ත්ව නිසා මොකද වෙන්නේ? ක්‍රියාවක් කරන්න කලින් ඇතිවෙන මේ පොඩි බිය වගේ තත්ත්වය නිසා එයාට ඒ දේ ඇත්තටම කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙහෙම දෙයක් කරගන්න බැරුණාම අන්නේ බැරි වෙච්ච එක අන්න අර තියෙන ඍණාත්මක සිතුවිල්ල ආයි පාරක් වළංගු කරණය කිරීමක් සිදු කරනවා. දැන් මෙහෙම මේක දිගට දිගට වෙන්න ගත්තාම අපි මෙහෙම වැරදි විදියට මේ දේවල් අර්ථකථනය කරන්න ගත්තාම මොකද වෙන්නේ? අපිට කාලයක් යනකොට හිතෙන්න ගන්නවා මට මේ තියෙන කිසිම දෙයක් කරගන්න බෑ නේද කියලා. අන්න ඊට පස්සේ අපි සමහරට හරිම නෙගටිව් විදියට එහෙම නැත්නම් හරිම ඍණාත්මක විදියට අපි ගැන යම් මතවලට පෙළඹෙන්න හදනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ self criticism කියලා. Negative self criticism. දැන් මේ negative self criticism කියන එක අපිට පුළුවන් බීට් කරන්න. කියන්නේ යම්කිසි ප්‍රමාණයකින් control එකක් කරන්න නැත්තම් සම්පූර්ණයෙන් නැති කරලා දාන්න. දැන් මේ වගේ අවස්ථාවක අපිට කරන්න පුළුවන් දේ තමයි මුලින්ම අපේ තියෙන ඍණාත්මක සිතුවිල්ලක් මොකක්ද කියන එක අපි අඳුරගන්න එක. ඔයා counseling කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් කවුන්සලින් කරන ගමන් ඔයාගේ ක්ලයන්ට් මෙහෙම දෙයක් කියනවාද කියලා හොයාගන්න. එහෙම නැත්නම් ඔයා පුද්ගලික වශයෙන් ඔයාගේ මේක පුද්ගලික පාවිච්චි කරනවා නම් ඔයා මේක කරන ඔයාට පුළුවන් ඔයාගේ සිතුවිලි යම්කිසි ප්‍රමාණයක් දිනකදී ලඝු කරලා අනේ ලඝු කරපු සිතුවිලි වලින් හොයාගන්න ඔයාට තියෙන ඍණාත්මක මොන හරි අදහස් මොනවද. එහෙම නැත්නම් ඔයාට එහෙම තියෙන ඔයාගෙන තියෙන ඍණාත්මක ਵਿਚාර මොනවද කියලා. දැන් උදාහරණයක් වශයෙන් මම මෙතන දීලා තියෙනවා I feel that I have failed my entire life. And I have no way of coming out of this. I know I will fail. Mama, mage mulu jeevitayema asarthaka vechch ekkenek. Mata meken kohomatawat meliyata enna bae. Mama dannawa mama fail wen ekkenek kiyala. Dan meka harima rinathmaka situvillak. Dan me wage rinathmaka situvillak ættatama tamange tiyena sampurna core beliefs. Eken tamanta tamangena tiyena viswasayanmu sahena pramanayakata wenas karapu deyak. Itin etakota e wage wenas vela tiyena nisa thamai apita me wage darunu rinathmaka අදහස් තියෙන්නේ. එතකොට අපි මොන වැඩේ කරන්න ගියත් මේක අපේ ඔළුවට එන්න ගන්න මෙන්න මේවට අපි කියන්නේ ඔළුවට එන නිකන් දේවල් වලට කියන්නේ ඔටෝමැටික් තෝට්ස් කියලා.
දැන් මේ වගේ සිතුවිල්ලක් වාට හම්බුනොත් මේක අපිට බීට් කරන්න පුළුවන් මෙන්න මේ විදි වලින් පළමුවෙන් අපි හොයන්න ඕන මට මොනවද මම ගැන මෙහෙම හිතන්න තියෙන සාධක So, what is the evidence in favor of what I think about myself? Mata me vidiyata hitanna monawada mama gena thiyena sadaka. Mata yam yam sadaka thiyenna puluwam. Mam me welawa rinathmakawa hitana nisa thamai mate thiyena sadakaya hari deka hari bohoma lokuwata thiyenne. Eken kiyanne ne mata meka challenge karanna puluwam wenath sadaka thiyenawada nadda kiyala. උදාහරණයක් වශයෙන් මම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් නමුත් මගේ ගෙදර තියෙන මොනව හරි ප්‍රශ්න නිසා මගේ ළමයි එක්ක මට ප්‍රශ්න තියෙනවා මට හිතෙන්න පුළුවන් මම තාත්ත කෙනෙක් වශයෙන් හැමතිස්සෙම ෆේල් කියලා තාත්ත කෙනෙක් වශයෙන් ෆේල් නිසා මට හිතෙන්න පුළුවන් මම ජීවිතේ මං අනිත් දේවලුත් ෆේල් වෙලා කියලා නමුත් මං කොයි වෙලාවකවත් නොටිස් කරන්නේ නැහැ මම ජීවිතේ සමහර පැති වලින් කොච්චර සාර්ථක වෙලාද කියලා එතකොට මට මම ෆේල් කියලා හිතන්න මට මොනවද තියෙන සාධක උදාහරණයක් වශයෙන් මට මගේ ළමයි එක්ක මේ දේ කරගන්න බැරි වෙච්ච එක වෙන්න පුළුවන් හරි එහෙනම් මට මොනවද තියෙන සාධක මම ෆේල් නැහැ කියලා හිතන්න මට ඒවටත් මොනව හරි සාධක තියෙන්න ඕන අන්න ඒ සාධක මොනවද කියන එක තමයි අපි මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන එකෙන් අපි හොයාගන්නේ එතකොට මේ තුන්වෙනි ප්‍රශ්නයක් මෙතන තියෙනවා am i assuming my perspective is the only possible thing අපිට ගොඩක් වෙලාවට හිතෙන්නේ මම මගේ ජීවිතේ පරාද වෙලා තියෙනවා නම් ඒක තමයි මට මං ගැන හිතන්න පුළුවන් හොඳම විදිය කියලා. හැබැයි ඇත්තටම ඒක විතරමද මට මගේ ජීවිතය ගැන හිතන්න පුළුවන් එකම විදිය. නෑ තව ගොඩක් විදි තියෙන්න පුළුවන්. නමුත් අපි ඒවා හිතන්න කැමති නෑ. මොකද අපි මේ ඍණාත්මක සිතුවිලි දාමේ මේක නිකන් හරියට වංග ගිරියක් වගේ මේක හිර වෙලා පීන්නේ. අපිට මේකෙන් එළියට එන්න බෑ. ඉතින් අපිට එළියට එන්න බැරි නිසා තමයි අපි මෙච්චර ඍණාත්මක වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. නිකමට හිතල බලන්න අපිට බැරිද කියලා මේක පොඩ්ඩක් ධනාත්මක ලෙස පරිවර්තනය කරන්න. මෙතන මම කියලා තිබ්බට මම සම්පූර්ණයෙන්ම ෆේල් වුණා කියලා මම මගේ ව්‍යාපාර ජීවිතේ සාර්ථක කරගෙන තියෙනවා. ඒ කියන්නේ මම හැමදේමත් ෆේල් වෙලා නැහැ. සමහර දේවල් මම පාස් වෙලා තියෙනවා. නමුත් සමහර දේවල් මම ෆේල් වෙලා තියෙනවා. ඉතින් දෙයක් පාස් වෙනවයි ෆේල් වෙනවයි කියන එක ඕනම කෙනෙකුගේ ජීවිතේට පොදු දෙයක්. ඉතින් එහෙනම් ඇයි මං ෆේල් වෙච්ච දේවල් ගැන විතරක්ම ෆෝකස් කරලා මගේ ජීවිතේ පල්ලෙහාට ගේන්න හදන්නේ? එතකොට එහෙනම් මම මේ කලින් හිතපු විදිය නෙවෙයි තියෙන එකම හරි විදිය. මීට වැඩිය වෙනස් විදිත් තියෙන්න ඕන මට මේක හිතන්න පුළුවන්. ඉතින් මේක ටිකක් අමාරු දෙයක් කරන්න එකපාරට හිතන එකක් නෑ. නමුත් අපිට පුළුවන් වෙන්න ඕන අපිට වැඩිය අපි හිතන අපි හරි කියලා හිතනවාට වඩා වෙනස් විදියකට දේවල් හිතන්න. එහෙම හිතන්නවාට බැරි නම් ලේසියම කරන්න පුළුවන් දෙයක් තමයි මේ හිතපු එකට වඩා විරුද්ධ දෙයක් වල ලියන්න උත්සාහ ගන්න. ඉතින් එතකොට එහෙම ලිව්වොත් දැන් හිතන්න මම ලියලා තියෙනවා කියලා මම යම්කිසි දේවල් ජීවිතේ සාර්ථක වෙලා තියෙනවා කියලා මට ඒ සාර්ථක වුණා කියලා කියන්නේ මට මොනවා හරි එවිඩන්ස් තියෙද? මට මොනවද තියෙන සාක්ෂි මේවට? අන්නේ සාක්ෂි මෙතන ලඟු කරන්න ඕන. මොකද ගොඩ වෙලාවට කොග්නිටිව් තියරි එකේ කියන දේ අතම ඔයගොල්ලෝ මේක කියවලා බලන්න පුළුවන් ඒරන් ටීබෙක්ගේ ඇල්බර්ට් එලිස්ගේ වගේ තියෙන කොග්නිටිව් තියරිස් කියවලා බලුවොත් ගොඩ වෙලාවට අපේ තියෙන ඉමෝෂනල් ස්ටේට් එකට ගැළපෙන જાති දේවල් තමයි අපේ ඔළුවට මතකෙට එන්නේ හැමතිස්සෙම තමයි හියුමන් මෙමරි සිස්ටම්ස් වැඩ කරන්නේ. ඉතින් එතකොට අපිට හරිම ලේසි මේ නෙගටිව් දේවල් ගොඩක් ෆුවල් කරලා ගොඩක් ෆීඩ් කරලා අපේ ඔළුවේ තියාගන්න. එතකොට මේ ඕල්ටර්නේටිව්ස් අපි හිතනවා නම් ඔයා එක හිතන ගමන් ඔයා එක සාධකත් එකතු කරන්න ගන්න ඕන. පොසිටිව් දෙයක් හිතුවනම් පොසිටිව් දෙය තියෙන සාධකෝ එකතු කරන්න ගන්න ඕන. එතකොට ඊළඟ ප්‍රශ්නේ මෙතන අහනවා Are these self-critical thoughts helpful to me or are they getting in the way? දැන් මම මං ගැන හරිම නෙගටිව් විදියට ਵਿਚාරයක් කරනවා නම් මේක මට නෙගටිව් විදියටද බලපාන්නේ මට කොයි විදියටද මේක බලපාන්නේ මේක මට යම්කිසි උදව්වක් කරනද නැහැ. කිසිම උදව්වක් වෙන්නේ නැහැ මොකද මම කරලා තියෙන්නේ මට තියෙන නිකන් වෙලාවෙත් මම මේක ගැන හිතපුව එක විතරයි. ඉතින් මම මගේ අනාගතය ගැන හිතලා worry වෙනවා නම් එහෙම නැත්නම් මගේ අතීතය ගැන හිතලා මම worry වෙනවා නම් මං කරලා තියෙන්නේ මගේ වර්තමානයත් වරි වෙච්ච එක විතරයි. ඉතින් මට මේ වර්තමානේ කියලා කියන්නේ සමහරට මගේ දරුවත් එක්ක නම් මට ප්‍රශ්න තියෙන්නේ මට දරුවත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් වෙලාව. ඒ වෙලාවේ මං කනෙක්ට් වෙන්නේ නැතුව වරි වෙන එකෙන් මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මං කරන්නේ ප්‍රශ්නෙට තව ලේයර් එකක් ඇඩ් කරන එක විතරයි. එහෙනම් ඒක මට උදව්වක්ද කරන්නේ නැහැ. මට කොහෙත්ම උදව්වක් නෙමෙයි කරන්නේ. එතකොට එහෙනම් මෙතන ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? What perspective might be more helpful for me? අපි දැන් මෙතන මේ දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නෙන් අපි වෙනත් පර්ස්පෙක්ටිව් එකක් හදුවා. ඔයා හිතන විදිහට එතකොට මේ තුන්වෙනි එකේ මම හදපු පර්ස්පෙක්ටිව් එකද මට ගැළපෙන්නේ නැත්නම් මට මේ ඉනිෂියලි තීච්ච නෙගටිව් පර්ස්පෙක්ටිව් එකද මට ගැළපෙන්නේ.
මේ වෙනකොට වැටහෙන්න ඕනේ මේ තුන්වෙනි එකේ හදපු පොසිටිව් එක තමයි අපේ ජීවිතේට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් නම් ඒ බලපෑම ඇති කරන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලෝ හිතන්න ඕන මම නිගමන වලට පෙළමිනෙක් කෙනෙක්ද කියලා හරිම හදිස්සියෙන්. මම මගේ ජීවිතේ ෆේල් වුණා කියලා කිව්වොත් මට මේකෙන් එලියට එන්න බෑ කියලා කිව්වොත් මං එලියට එන්න බෑ කියලා කියන්නේ තියෙන සියලුම පොසිබිලිටිස් ඇනලයිස් කළාද නැත්නම් මේ වෙච්ච සිදුවීමත් දෙකක් පාදක කරගෙන මං ආව නිකන් නිගමනයක් නිසාද? අපි ගොඩ වෙලාවට අපිට ප්‍රශ්න තියෙනකොට අපි කරන්නේ මේ වගේ නිගමන වලට පෙළඹෙන එක. මේ නිගමන වලට පෙළඹෙන එක අපිට පුළුවන් වෙන්න ඕන පාලනය කරගන්න. ඒ නිගමන වැරදි කියලා අපිට ඒත්තු ගන්නන්න. අපිට ප්‍රශ්නයක් තියෙන අපි ඒ ප්‍රශ්නේ පිළිගන්න ඕන. අපිට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා පමණින්ම කියන්නේ නැහැ අපේ ජීවිතය අසාර්ථක වෙනවා කියලා. අපිට පුළුවන් ඒක සාර්ථක කරගන්න විදියක් හොයන්න. විදියක් හොයන්න උත්සාහ ගන්න මනුස්සයාට හැමතිස්සෙම බලාපොරොත්තුව කියන දේ තියෙනවා. ඒ විකට උත්සාහවත් ගන්නති මනුස්සයාට බලාපොරොත්තුවකුත් නැහැ. ඒක සම්පූර්ණයෙන් give up කරලිනේ. give up කරපු එක්කෙනෙක්ට ජීවිතේ හදාගන්න බෑ කොහොමටවත්. මොකද එයා give up කරලා තියෙන්නේ. අපේ ජීවිතය වෙනස් කරගන්න ඕන, ඒක වෙනස් කරගන්න ඕන අපි. ඒකට අපි උත්සාහ ගන්න ඕන. මමවත් උත්සාහ ගන්න නැතුව මගේ ජීවිතේ මට වෙන මනුස්සයෙක්ට මාව වෙනස් කරන්න බෑ. මාව වෙනස් වෙන්න ඕන නම් මම හිතන්න ඕන මට වෙනස් වෙන්න ඕන කියලා. අන්න ඒක තමයි මේක කරන එකේ එකම ඔබ්ජෙක්ටිව් එක. එතකොට මම එහෙම නිගමන වලට පෙළඹෙනවද නැද්ද? අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ. එහෙම පෙළඹෙනව නම් ඒක අපි නතර කරන්න අපිට එහෙම නිකන් ජම්ප් කරන්න ඕන නෑ කන්ක්ලූෂන්ස් වලට. එතකොට මට පුළුවන්ද එක්තරා අවස්ථාවකට ගැළපෙන විදියට ඒ අවස්ථාවන් වලට අදාළ වෙන ජාතිය පර්ස්පෙක්ටිව්ස් හදාගන්න? මම ජීවිතේ හැමදෙස්සෙම ෆේල් 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 කියලා හිතුවොත් මට හැමදේම ෆේල් විදියට පේනක ඇත්ත. නමුත් ඇයි මට බැරි යම් කිසි දෙයක් හරියනකොට ඒ හරියන දේ ඔව් හරි ගියා කියලා මට ඇක්නොලෙජ් කරන්න? මට ඒකත් පුළුවන් වෙන්න ඕන. මං එහෙම කරන්නේ නැත්නම් මම ඩබල් ස්ටෑන්ඩඩ් එකක් පාවිච්චි කරනවා. මට මගේ වැලියු එක එතකොට තේරෙන්නේ නැහැ. මට මගේ වැලියු එක තේරෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? මට මගේ තියෙන self esteem එක අඩු වෙනවා. self esteem එක අඩු එක්කෙනෙක්ට මොකද තියෙන ලොකුම ප්‍රශ්නය? ඒගොල්ලෝ හැමතිස්සෙම හිතේ තියෙන සැකය කියන එක, doubt කියන එක. doubt කියන එක වැඩි වෙන්න මොකද වෙන්නේ? ප්‍රශ්නම තමයි ඔළුවට එන්නේ. මෙහෙම කරොත් හරියයිද දන්නේ නැහැ, අරහෙම කරොත් හරියයිද දන්නේ නැහැ, අරයා කතා කරේ නැති එක ප්‍රශ්නයක්ද දන්නේ නැහැ, මෙයා අද මාත් එක්ක හිනා වෙච්ච නැති එක ප්‍රශ්නයක්ද දන්නේ නැහැ, මගේ බොස් මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ, මගේ වයිෆ් මං ගැන මොනවා හිතනවද දන්නේ නැහැ. එතකොට මේගොල්ලන්ට මොකද්ද මේ සැකය තියෙන නිසා හැමතිස්සෙම external validation එකක් ඕන, reassurance එකක් ඕන. එතකොට රිලේෂන්ෂිප් එකකදී නම් හැමතිස්සෙම ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් හරි බොයි ෆ්‍රෙන්ඩ්ගෙන් අහන්න පුළුවන් ඔයා මට ආදරේද, ඔයා මට කැමතිද ඔහොම කියලා අන්තිමට වදයක් වෙන තත්ත්වයට එන්න පුළුවන්. එතකොට ඒ තත්ත්වයට ආවහම තමන් කරනේ ක්‍රියාව නිසා, තමන්ගේ තියෙන චර්යාත්මක රටාව නිසා ඇත්තටම යනිත් පුද්ගලයාව දාලා යන්න පුළුවන්. එතකොට එහෙම ගියොත් මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවට මෙන්න මේක වළංගුකරණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපිට සැකය කියන එක යම් ප්‍රමාණයකට තිබ්බට කමක් නැහැ. යම් ප්‍රමාණයක් අපිට සැකයක් තියෙන ඒක අපිව සමහරට පුෂ් කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපිට උවමනාවට වැඩිය සැකේ තියෙන ගත්තොත් මොකද වෙන්නේ? අපි ඉන්න ප්‍රමාණයනුත් පල්ලෙහැට කියන එක තමයි කරන්නේ. මොකද සැකය කියන එක වැඩි වුණාම මිනිස්සුන්ට සමහර දේවල් දරා ගන්න බැරි වෙනවා. ෆ්‍රස්ට්‍රේෂන් ටොලරන්ස් එක ගොඩක්ම අඩුයි නම් ඊට පස්සේ තමයි එතනින් සයිකොලොජිකල් ඩිස්ටර්බන්ස් කියන තත්ත්වය එන්නේ. එතකොට මෙහෙම හිතන්න සමහරලාට ගොඩක් කට්ටියට හේතු වෙන දේ තමයි මිනිස්සු ගොඩක් වෙලාවට දේවල් කම්ප්ලිකේටඩ් කියලා තේරුම් ගන්න අකමැති බව. මිනිස්සුන්ට ගොඩක් වෙලාවට ඕන හරිම yes or no උත්තර. මේක මට පාස් වෙන්න පුළුවන්ද බැරිද? දෙයක් පාස් වෙනවද නැද්ද, දෙයක් කරගන්න පුළුවන්ද නැද්ද කියන එක අතරතුර මැද්ද ඇවි තවත් ගොඩක් possibilities තියෙන්න පුළුවන්. පාස් වෙන්නත් පුළුවන්, ෆේල් වෙන්නත් පුළුවන්. පාස් වුණා කියන එකවත් ෆේල් වුණා කියන එකෙන්වත් ඔයාව මේ ඩිෆයින් වෙන්නේ නැහැ කොහොමටවත්ම. ඔයා හිතනවා නම් එක්තරා දෙයකින් විතරක් ඔයා ඩිෆයින් වෙන කියන එක වාගේ හිතන එකේ තියෙන ලොකු ප්‍රශ්නයක්. එහෙම වෙන්න ඕන නැහැ අපිට කොහොමටවත්ම. එතකොට අපිට දෙයක් ඔව් නැහැ කියලා නැත්තම් කළුදු සුද්ධ කියන විතරක් රාමුවෙන් විතරක් අපිට දේවල් බලන්න බෑ. ඒකට තමයි අපි කියන්නේ all or nothing කියලා. මේ all or nothing කියන thinking කියන මේ pattern එක අපිට break කරන්න පුළුවන් වෙන්න ඕන. අපිට ඕනම අවස්ථාවක ඒ අවස්ථාවේ තියෙන possibilities මොනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඍණාත්මකව හිතන එක්කෙනෙක්ට යම්කිසි anxiety තත්වයක් එනවා නම් ඒ anxiety තත්වයේ තියෙන වෙලාවට අපේ තියෙන decision making capacity ගොඩක් වෙලාවට අඩු වෙන්න ගන්නවා. මේකට හේතුව තමයි අපේ attention process එන්න එන්න narrow වෙන්න ගන්න එක. attention process narrow වෙනකොට decision making effect එනවා නම්
අන්න ඒ වෙලාවට අපිට ලොකු සම්භාවිතාවක් තියෙනවා නැත්නම් ලොකු පොසිබිලිටි එකක් තියෙනවා නෙගටිව් සයිඩ් එක එම්බ්‍රේස් කරන්න පොසිටිව් සයිඩ් එක එම්බ්‍රේස් කරනවට වැඩිය. ඉතින් එතකොට අපි එහෙම yes or no කියන හරි නැත්නම් all or nothing කියන විදිහට හිතන්න පටන් ගන්න අපි ගොඩක් කර නෙගටිව් සයිඩ් එකට යන්න තියෙන ටෙන්ඩෙන්සි එක වැඩි පොසිටිව් පැත්තට යන්න තියෙන. ඉතින් අන්න එතකොට ආයි පාරක් අර මේ නෙගටිව් තියෙන එහෙම නැත්නම් තියෙන ඍණාත්මක සිතුවිලි දාමෙට අපිව ඇදලා ගන්නව අනිත් පැත්තට. ඉතින් මේක මෙහෙම වෙනවා නම් සමහරවිට මං මාව කන්ඩෙම් කරන්නත් ගන්නවා. සමහරට මේ වෙච්ච එක සිදුවීමක් දෙකක් නිසා වෙන්න පුළුවන්. සමහරලාට සමහර කට්ටිය ඉන්නවා බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි දාලා ගියා නම් ඒ එක්තරා වෙච්චේ තනි සිදුවීම පාදක කරගෙන තමන් තමන්ව දකින්න පුළුවන් යටම තැන ඉඳන් බලන්න ගන්නවා. මට දේවල් කරන්න බැ මට දේවල් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මේක හොඳ පුරුද්දක් නෙමෙයි. ඔයාට හිතෙනවා නම් ඔයා එහෙම එක සිදුවීමක් පාදක කරගෙන කියලා ඔයා ඔයාගෙන මෙහෙම හිතන්නේ. එහෙනම් ඔයා හිතන්න ඕන ඔයා මේ හිතන විදිය ඇත්තටම හරිද කියලා. එක පාරක් දෙකින් ෆේල් වුණා කියලා අපි හිතනවා නම් අපිට සියලුම දේවල් නැති වුණා කියලා. එහෙනම් ඒක අපි හිතන විදිය තියෙන ලොකු ප්‍රශ්නයක්. මම ඒක කියන්නේ අපි හිතන විදිය තමයි බලපාන්නේ අපේ චර්යාවට හැමතිස්සෙම. ඔයා සතුටු වෙනවද දුක් වෙනවද කියන එකට ගොඩ වෙලාවට බලපාන්නේ ඔයා දේවල් අර්ථකථනය කරන හැටි. ඉතින් ඔයාට දේවල් අර්ථකථනය කරන්න ඉගෙන ගත්තොත් හරියට දේවල් පොසිටිව් විදිහට අපි දකින්න ගත්තොත් ඉතින් අපිට පුළුවන් අපේ ජීවිතයේ ඒ අවශ්‍ය වෙනස ඇති කරගන්න. එතකොට ඔයා වැඩියෙන් ෆෝකස් කරන්න ඔයාගේ වීක්නෙසස්ද ඔයාගේ ස්ට්‍රෙන්ත්ස් ඔක්කොම අමතක කරලාද තියෙන්නේ. ඔය සමහර ජීවිතේ කලින් ගොඩක් දේවල් කරලා ඇති. ඔය දේවල් අමතක කරලා තමයි ඔයා මේ වෙලාවේ කියනවා ෆේල් කියලා. එහෙනම් අන්න මෙතන මට ඔයාට ඕන මතක් කරගන්න ඔයාගේ තියෙන ස්ට්‍රෙන්ත්ස් මොනවද කියලා. එතකොට මේ ස්ට්‍රෙන්ත්ස් මතක් කරන ගමන් ඔයා හිතන්න මගේ අතින් නොවෙච්ච වැරදි වලට මම බනිනවද මට. මම සමහර වෙලාවට කට්ටිය දැකලා තියෙනවා තමන්ගේ අතේ නැති වැරදි වලට තමන් තමන්ට වැරද්ද දා ගන්නවා. මේක සමහරට මන් නිසාත් දන්නේ නැහැ වුණේ කියලා. තමන් විසින් නොකරපු දේවල් තමන්ට ආරෝපණය කරගන්න ඕන නැහැ කොහොමටවත්. එහෙම කරගත්තොත් මේ තියෙන නෙගටිව් දේවල් වලටම තමයි ඔයා මේකත් ඇඩ් කරගන්නේ. එතකොට ඔයා වගේ තියෙන ප්‍රශ්නේ තව වැඩි කරගන්න එක මෙතනින් කරන්නේ. සමහරවිට මේක වෙන්න ලොකු හේතුවක් තමයි අපිව පර්ෆෙක්ට් විදිහට දකින්න පුරුදු වෙන එක. අපි සමහරට හිතනවා ලෝකෙ ඉන්න මිනිස්සු මට මේ විදිහට සලකන්න ඕන, ලෝකෙ තියෙන සියලු දේ මේ වගේ ලේසි වෙන්න ඕන, මට මෙන්න මේ පර්ෆෙක්ට් ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්න ඕන කියලා. මේව ඇවිල්ලා හරිම මේ දරදඬු අපි විසින් දාලා තියෙන නීති අපි වෙනුවෙන්. එතකොට අපිට හිතෙන්න පුළුවන් මම මෙච්චර කාලයක් දේවල් හරියට කරා නම් මට අනාගතෙත් මේ දේවල් හරියට කරන්න පුළුවන් වෙන්න ඕන කියලා. ඔව් ඒක හොඳයි එහෙම පුළුවන් නම්. නමුත් කෙනෙක් යතින් වැරදීමක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි යතින් එහෙම වැරදීමක් වුණොත් ඒ වෙලාවට අපිට පුළුවන් වෙන්න ඕන අපේ යම්කිසි පාලනයක් තියාගන්න. අපිට ඒ දේවල් දරා ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මම හැමතිස්සෙම පර්ෆෙක්ෂනිස් කෙනෙක් වෙන්න හරි නැත්තම් දේවල් පර්ෆෙක්ට් තියෙන්න ඕන කියලා හිතන කෙනෙක් නම් මට ගොඩක් වෙලාවට දේවල් බැරි වෙනකොට මම බොහොම දරුණු විදිහට ෆ්‍රස්ට්‍රේට් වෙන්න පුළුවන්. මං ඒ ෆ්‍රස්ට්‍රේට් වෙන්න ගන්නකොට දැන් මට යම්කිසි මානසික වශයෙන් කරදර තත්වයකට මම පත් වෙන්නේ. ඉතින් එහෙනම් අපිට පර්ෆෙක්ට් වෙන්න ඕන නෑ. අපිට පුළුවන් වෙනුන අපිට මීට වැඩිය කාරුණික වෙන්න. මට පුළුවන් වෙනුන මට මීට වැඩිය කාරුණික වෙන්න. මට වෙන්න බැරි නම් මට කාරුණික මං කොහොමද වෙනෙක් කෙනකින් මේ දේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔයාට පුළුවන් වෙන්න ඕන මම හැමතිස්සෙම හොඳ වෙන්න ඕනවත් මම හැමතිස්සෙම දේවල් හරියට කරන්න ඕනවත් කියන එක නෙමෙයි වෙන්න ඕන. මම උත්සාහ කරන එක වෙන්න ඕන හැමතිස්සෙම. මං උත්සාහ කරනවා නම් මට පුළුවන් දේවල් සාර්ථක කරගන්න. නමුත් කොහේවත් නීතියක් නැහැ කරන හැමදේම 100%ක් හරියන්න ඕන කියලා. හරියට මූදේ තියෙන රැල්ල වගේ. රැල්ල උඩටත් එනවා පල්ලෙහාටත් යනවා. කවදාවත් රැල්ල උඩට විතරක් ඇවිල්ලා තියෙන්නේ නැහැ. නමුත් පල්ලෙහාට යනවනම් අනිවාර්යයෙන් උඩට එන්නත් ඕන. අන්න ඒ වගේ මතයක් අපි ගැන තියාගන්න ඕන. එහෙම වුණොත් විතරයි අපිට මේකෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් එතකොට මේ වගේ දෙයක් ආයි මට අනාගතයේදී වුණොත් මට මේක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේකත් අපි හිතන්න ඕන දෙයක්. මේක හිතන ගමන් හිතන්න ඔයා මෙච්චර කාලයක් ඔයා පරාජය කරන විදිහට හිතලා තියෙන්නේ. එහෙනම් එහෙම හිතුවනම් මට මාව පරාජය නොවෙන්න නැත්තම් අපි එකට කියන සෙල්ෆ් ඩිෆීටින් කියලා පොඩ්ඩක් ලෙස් විදියට මේ ලෙස් සෙල්ෆ් ඩිෆීටින් විදියට මං ගැන මට හිතන්න බැරිද? මාව පල්ලෙහාට ඇදලා දාන්න නැතුව මට බැරිද මං ගැන හිතන්න මොන විදියකටවත්? මෙන්න මේව අපිට පුළුවන් වෙන්න ඕන හිතන්න. ඉතින් මේ ටික අපිට හරියට හිතුවොත් තමයි අපිට පුළුවන් අපේ ජීවිතේ මෙතනින් ඉස්සරහට අරගෙන යන්න. එහෙම නැති වුණොත් අපිට කොහොමටවත් දැන් මේ අපි මේ කරේ අපේ තියෙන එක ඍණාත්මක සිතුවිල්ලක් අරගෙන මේ විදිහට ඔයාට පුළුවන් නම් ඔයාගේ තියෙන ඍණාත්මක සිතුවිලි එක් තැනකට ගොනු කරලා
ඒකින් එක අරගෙන ඒකත් එක්ක මේ විදිහට වට හිතන්න වට ගොඩක් වෙලාවට පුළුවන් යම් කිසි සහනයක් ගන්න මේකෙන්. මේක ගොඩ වෙලාවට ක්ලයන්ට් කෙනෙක් ආවහම අපි ක්ලයන්ට් කෙනෙකුට දෙන ඇක්ටිවිටි එකක්. ඉතින් මේ වගේ ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. කොග්නිටිව් බිහේවියර් තෙරපි කියන්නේ සංජානන චර්යාත්මක චිකිත්සාව. මේ තියෙන ක්‍රමවේදයේ යටතේ මේ වගේ තවත් ගොඩක් තියෙනවා අපිට ක්ලයන්ට් කෙනෙක්ට දෙන්න පුළුවන් හෝම්වර්ක්. ඉතින් මේ වගේ දේවල් වලින් තමයි අපි ක්ලයන්ට් කෙනෙක්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ මනෝ චිකිත්සාව තුළින් කොහොමද තමන්ගේ තියෙන ගැටලු निराකරණය කරගන්නේ කියලා. පුද්ගලයෙක්ට තියෙන විශාල ගැටලුවක එක්තරා පුරි ස්ථානයක් වෙන්න පුළුවන් කෙනෙක්ට තමන්ගේ තියෙන ඍණාත්මක ਵਿਚාරයන්. එහෙම නැත්නම් self critical මේ තියෙන thoughts කෙනෙක්ට තියෙන බොහොම negative ඒවා. ඉතින් මම කියන්නේ නැහැ මේක විතරක් කරාම තමන්ගේ ප්‍රශ්න 100%ක් විසඳ ගන්න පුළුවන් කියලා. නමුත් විෂාදයේ වගේ තත්වයක් තියෙන කෙනෙක්ට මෙහෙම self critical thoughts තියෙන්න පුළුවන් ඒක එක්තරා එක තවත් ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන හැටි තමයි මම මේකෙන් අද කතා කරලා ඕගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් වෙනුන අපේ තව දේවල් ඔන්න ඔය විදිහට වෙනස් කරගන්න. ඉතින් මම ඔහොම ඉස්සරහට තව තව දේවල් මෙහෙම පෙන්නන්නම් කොහොමද අපිට විෂාදයේ වගේ තත්ත්වයක් තියෙනවා මේ දේවල් කොහොමද අපි කරගන්නේ කියලා. නමුත් අදට මට කියන්න ඕන මැසේජ් එක මෙච්චරයි. So if you are having any sort of a problem, if you are currently grappling with the thoughts and you continue to think that you have become a failure, that's a critical thought. It's self-critical behavior. It's one of the self-critical behaviors and of course a self-critical thought which you would have to change. And the only way you are going to change this is by taking yourself through this set of questions. And when you do this alone, you might try to get all the negative answers. But that's fine, you just have to start. And when you are working collaboratively with your therapist, you should be able to understand more about how these things need to be transformed. මේ විදිහට තමයි අපි දේවල් විචාරය කරන්න ඕන. අපිට අපි විචාරය කිරීමෙන් අපේ තියෙන ගොඩක් unpleasantness කියන එක අපිට නැති කරගන්න පුළුවන්. So this is the message I wanted to give to all of you today. And I hope this message is clear. So thank you very much for listening to me. My name is Naren once again. From Deep Haven Counseling. So have a very nice day and a productive day ahead. Thank you very much.